ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සීළු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සීළු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සීල ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අදත් මේ පින්වත් හැම දිනාම වෙනදා වගේම ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවට සම්බන්ධ වෙමින් බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළුමහත් ලෝකයාටම අවබෝධ කරවන්නට ඒ ධර්ම දානමේ මහ පිංකමට පිඟුතුන් දෙපළ දායකත්වයේ දරනවා අනුරාධපුර සංගමිත්තාපාර නොම්බර 14 10 ඒ නිවසේ පදිංචි
නීලමණී මෙන්ඩිස් මහත්මිය ප්‍රධාන පවුලේ පින්වුතුන් පිරිසත් ඒ වගේම කඹුරුගමුව වැව ළඟ නම්බර 128-2 NV ශ්‍රී ලංකා නිවන්ති මහත්මිය ප්‍රධාන පවුලේ පින්වුතුන් පිරිස අපි මේ පින්වුතුන්ට දේශනාව නිමවට පත් වෙලා අති විශාල ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දී රැස් කර ගන්න සීල පින් බලයෙන් ඒ පින්වුතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා අදත් අපි මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන මොහොතේ ශ්‍රාවක පින්වත් පිරිස දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරගෙන යන්නේ මොනතරම් විශේෂ වූ ධර්ම මාතෘකාවක්ද කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් අල්ප මාත්‍ර වූ ගුණයක් වන පුරිස ධම්ම සාරති නම් වූ මේ මහා බුදු ගුණ ඉස්මතු වෙන සුවිශේෂී කතාවකුයි අපි දේශනා කරන්න අඟුලිමාල මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු තේජවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අගතැන්පත් වූ මහතෙරුන් වහන්සේ නම උන්වහන්සේ මේ ජීවිතේ මුළු මහත් ලෝකයාටම අදටත් අනුකම්පාව දක්වන්නට තරම් මහා පුණ්‍යවන්ත උත්මෙක් බවට පත් වුණා මේ අඟුලිමාල කියලා කියන්නේ බොහොම දරුණු කෙනෙක් හැබැයි අපි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගැන නොදන්නා කමට අපි සමහරලාට උන්වහන්සේට කතා කරද්දී අපි බොහෝම පහත් විදිහට තමයි උන්වහන්සේට උන්වහන්සේගේ ගිහි කාලයේ ස්වභාවය පිළිබඳව කතා කරන්නේ අඟුලිමාල මිනිමරුවා එහෙම කතා කරනවා පින්වත්නි ඒ කාරණාව විතරක් සුදුසු දෙයක් නෙමෙයි අඟුලිමාල කුමාරයා කියලා කියන්නේ ඊටාම අහිංසක කෙනෙක් අපි මේ දේශනාවෙන් පස්සේ අඟුලිමාල සූත්‍රය පිළිබඳව කතා කරනවා අපි මේ දේශනාව කලින් කලින්ම සාකච්ඡා කරන්න ඕන දේශනාවක් වුණත් අපි මේ කාරණාව ටිකක් විනාශ කරලා දේශනා කරන්න අදහස් කළේ අඟුලිමාල සූත්‍රයේදී මේ අඟුලිමාල කුමාරයාගේ තියෙන තේජවන්ත බව හරියට මිස්මතු වෙන්නේ නේ ඒක හොඳින් මිස්මතු වෙන්නේ සුතසෝම ජාතකේ උන්වහන්සේගේ සැබෑ තේජවන්ත බව මේ භවයේ තිවිච්ච තේජස සමහර කෙනෙකුට පිළිගන්නත් බෑ ඒ තරම් උසස් තේජවන්ත බවක් උන්වහන්සේට තිබුණා හැබැයි ඒ කාරණාවල් අපිට ත්‍රිපිටකේ එකතු කරලා නැහැ සමහර වෙලාවට ඒක එකතු කරන්න ගියොත් භාග්‍යවතුන් වහන්සේට ඒකේ සීමාවක් පනව ගන්නත් බැරි වෙන්නේ නැති ඒ තරමටම තේජවන්ත බවක් අඟුලිමාල කුමාරට තිබුණා හැබැයි ඒ තේජවන්ත බව තරමක් ඉස්මතු වෙන්නේ සුතුසෝම ජාතකේ ඒ නිසා අපි ඒ තේජස හඳුනගෙන සූත්‍රයේ සාකච්ඡා කළොත් ශ්‍රාවක ඔබට තවත් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ කතාව අහන්න පුළුවන් කියලා අපට හිතෙනවා ඒ නිසා සුතුසෝම ජාතකය මුලින් සාකච්ඡා කරලා ඒකට පාදක වෙච්ච දේශනාව පසුව සාකච්ඡා කරන්නට අපි අදහස් කළේ ඒ නිසායි මේ මහ උත්තමයන් වහන්සේලාගේ කතා හරිම විචිත්‍රයි හරිම රසවත් ශ්‍රද්ධාවෙන් ඒ කාරණාවල් අහන්න පුළුවන් සසර පිළිබඳ හොඳින් වටහා ගන්න පුළුවන් හැබැයි අපි අඟුලිමාල හාමුදුරුවන්ට උසස් ගෞරවයක් දක්වන්න ඕන පිරිස ඒ අඟුලිමාල කුමාරයා ජීවිත එක්තරා අවස්ථාවකදී යම් වරදක් කළත් ඒ අඟුලිමාල කුමාරයා ඒ තත්ත්වයට පත්ුනේත් ගුණය අධික නිසායි නැතනම් අඟුලිමාල කුමාරයාගේ නම තමයි අහිංසක ඇයි අහිංසක කියන නම ලැබුණේ ඒ තරම්ම යටහත් පහත් ගෞරවයෙන් ජීවත් වෙන කෙනෙක් වෙන නිසා හැබැයි ගුරුවරයා ඔහුව නොමග ඇව්වා ශිෂ්‍යයන්ගේ කේලම් අහලා ඔහුට වැරද්දක් පෙන්නුවා මොකද දුන්නු දඬුවම ගුරු පූජාවට මිනිස්සු දහසකගේ ඇඟිලි ඕන කියලා මුලින් අකමැති වෙනවා නමුත්
ගුරු ගෞරවේ නිසාම අඟුලිමාල් අහිංසක කුමාරයා එක කරන්න පොරොන්දු වෙනවා. ගුරුවරයා ගුරුවරයෙක් ඇසුරු කරද්දී තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න කිව්වොත් ඒකට ශිෂ්‍යයා සූදානම් වෙන්න ඕන. ඒ තරම් ගෞරවයක් ගුරුවරේ කෙරේ ශිෂ්‍යයාගේ හිතේ තියෙනවා. ඒ මනාවට හැදිච්ච ශිෂ්‍යයෙකුගේ ස්වභාවය තමන්ට තියෙන ගුරුවරයා කෙරෙහි අසීමාන්තික ගෞරවය නිසාම කුරා කුඹියකත් නොමරප මේ අහිංසක තීරණය කළා මිනිසු මරන්න. හැබැයි අඟුලිමාල කුමාරයා එහෙම මිනී මරුවට අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ කතාව අපට සංග්‍රහ කළේ එව්වේ අඟුලිමාල කුමාරයා කියන්නේ බොහොම පහත් අපිට වඩා උසස් කියලා අඟවන්න නෙමෙයි. අඟුලිමාල කුමාරයා කියන්නේ බොහොම පුණ්‍යවන්ත කෙනෙක්. හැබැයි සංසාර සත්‍යයන්ගේ ස්වභාවය නම් සසරේ ওই විදියට යම් යම් තැන්වල වර්ධින. ඒ නිසා කවදාව මේ අඟුලිමාල කුමාරයාට අඟුලිමාල මිනී මරුවා එහෙම කතා කරන්න එපා. ඒක බොහොම අගෞරවයක්. ඊට වඩා පිංඔතින අපි පහත්. අපි දේවදත්ත හමුදුරටත් කතා කරන්නේ එහෙමනේ. දේවදත්තයා දේවදත්ත පරම්පරාවෙන් පැවතගෙන එන කෙනා. අපි කොච්චර පහත් ඉදිරියට කතා කරන්නේ. දේවදත්ත හාමුදුරන්ගේ කතාව අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයෙන් අපට එව්වේ පිංගත් මේ දේවදත්ත හාමුදුරුවෝ මේ ශාසනේ බොහොම පහත් කෙනෙක් ඊට වඩා අපි උසස් කියලා බව අඟවන්න නෙමෙයි. දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ පිංගත්නි මහා කල්ප අසංඛ්‍ය දෙකක් පාරමිතා පුරපු මහා පුණ්‍යවන්තයි. උන්වහන්සේට ජීවිතේ වැරදුනේ කොයි කාලෙද? උන්වහන්සේට ජීවිතේ වැරදුනේ මීට මහා කල්ප 5කට කලින්. උන්වහන්සේ ජීවිතේ බොහෝ කාලයක් වරද්දගත්තු කෙනෙක් නෙමෙයි. මහා කල්ප අසංඛ්‍ය දෙකක් හොඳින් ඇවිල්ලා මීට මහා කල්ප 5කට කලින් පිඟත්නි දේවදත්ත හාමුදුරන්ට එක්තරා තැනකදී වැරදුනා. ඒ සේරිවාණිජ ජාතකයේ අපේ මහබෝසතාණන් වහන්සේත් එක්ක වෛරයක් ඇති කරගත්ත එක. එහෙනම් ඒ කතාවේ තිබෙන විශේෂත්වය නම් පිඟත්නි ඒ තරම් මහා පාරමිතා පුරණ උත්තමයන්ටත් සංසාරේ වරදින්න පුළුවන් කියන පණිවිඩයයි අපේ භාග්‍යතුන් වහන්සේ දේවදත්ත හාමුදුරන්ගේ කතාව අපට එවල කියලා දුන්නේ. නැත්තං දේවදත්ත හාමුදුරට බනින්නවත් උන්වහන්සේ කිරී ද්වේෂයක් ඇති කරගන්නවත් නෙමෙයි. දේවදත්ත හාමුදුරුව මීට මහා කල්ප 5කට එනකම්ම මේ ලෝකේ මහා පාරමිතා පුරපු මහා පුණ්‍යවන්තයි. මහා කල්ප 5කදී උන්වහන්සේට වැරදුනි. ඒ නිසා කවදාවත් ඒ දේවදත්ත හාමුදුරුවන්ට අපහාසයෙන් කතා කරන්න එපා. ගෞරවයෙන් කතා කරන්න. අඟුලිමාල හාමුදුරුවන්ට අපහාසයෙන් කතා කරන්න එපා. ගෞරවයෙන් කතා කරන්න. ඒ උත්තමයන් වහන්සේලාගේ ගුණය ගුණී සීමාවටවත් පිංඔතින අපට නලගා වෙන්න බැරි වී. ඒ තරම් මහා පුණ්‍යවන්තේ නම සිහිපත් කරන සිහිපත් කරන වාරයක් වාරයක් ගානේ සාදු නද දුන්නත් සංසාරයේට මහා කුසල් ඒ ගුණ සම්පත්තියෙන් අපට ලබා ගන්නට පුළුවන්. ඒ උත්තමයන් වහන්සේලාට නමස්කාර කරනකොට අපට පිංඔතුනි සංසාරයට මහා මහා පින් රැස් වෙනවා. දැන් මේ අඟුලිමාල හාමුදුරුව පිළිබඳ මේ සුතසෝම ජාතකයේදී කතා කරනවා උන්වහන්සේගේ මේ තේජවන්ත බව. අපි අද ඒ සුතසෝම ජාතකයේ ඔස්සේ සිදු කරගෙන යන ලබන හතරවෙනි දේශනාව. අපි දේශනාවල් තුනකදී ජාතකී යම් කොටසක් කතා කළා. බ්‍රහ්මදත්ත කුමාරයා තමන්ගේ රජකම අත්හැරලා මිනී මස් කන්න තියෙන ආශාව නිසා අරක්කෙමියෙක් එක්ක කැලේට එනවා. අපි ඒ වෙනකන් දේශනාවේ කොටස් ටික කතා කළා. අද අපි එතෙන් සිට ඉතිරි කොටස සාකච්ඡා කරනවා. අපි පසුගිය සතියේ සිහිපත් කළා බ්‍රහ්මදත්ත රජතුමාට කාලහස්ති සේනාධිපතිවරයා කොච්චර කරුණු කිව්වත් ඒ කිසිම කරුණක් ප්‍රමාණවත් වුණේ නෑ රජතුමාගේ මේ තණ්හාව නසන්න. මිනී මස් කන්න තියෙන ආශාව තමන්ගේ රජ සැප සම්පතට වඩා
වටිනවා කියලා රජතුමාට හැඟුණා. කාලහස්ති සේනාධිපතිවරයා හා සියලු ඥාතීන්ගේ විරෝධත්වය මත රජකම රටවැසියන්ට බාර දුන්නා. තමන් රාජ්‍යයෙන් ඉවත් වුණා. සේනාධිපතිවරයාට කියනවා මට පුළුවන් නම් එක අරක්කෙමියෙක් විතරක් මගේ ප්‍රයෝජනෙට දෙන්න. අනි කිසිවක් එපා. දැන් බ්‍රහ්මදත්ත රජතුමා අරක්කෙමියත් එක්ක කැලේට යනවා. දැන් මුළු මහ කැලේම බියටපත් කරමින් බ්‍රහ්මදත්ත රජතුමා අරක්කෙමියත් එක්ක කැලේ ගමන් කරන යම් මනුෂ්‍ය සත්වෙක් වේ නම් ඒ හැම කෙනාම මරමරා මස් පිණිස අනුභව කරනවා. ඒ නිසා මුළු කැලේම මේ කාරණාව බියටපත් වෙන කරුණක් හැටියට නගර ප්‍රසිද්ධ වුණා. අසවල් කැලේ මිනිකන මිනිසෙක් ඉන්නවා. ඔහුව මිනිසු හැඳින්නුවා පෝරිසාදිය කියලා. ඒ පෝරිසාදියට බයි දැන් කැලේ මිනිසු ගමන් කරන්නේ නෑ. රජතුමා දවසක් බැලුවා දෙකක් බැලුවා දැන් කැලේ මිනිසු ගමන් කරන හරි අඩුයි. රජතුමා දැන් මාංශ භෝජනේ නැතුව විහිසරපත් වෙලයි. රජතුමාට වෙන කිසිම ආහාරයක් ප්‍රණීත නැහැ. මිනි මස්ම තමයි රජතුමාගේ ප්‍රණීත ආහාරය. රජතුමා පිංගත්නි ඒ කාරණාව නිසා දැන් රජතුමා එදා දවසේදී මිනිසෙක් අල්ලගන්න බැරි නිසා හරි දුකින් කාලය ගත කරනවා. අරකෙමියට කියනවා ලිප ගිනි මොලවල හට්ටිය තියන ලිපේ. අරකෙමිය ඇති අහනවා මහරජ කොයිදින් අද මිනිසෙක් අල්ලගෙන ආවේ නෑනේ. හරි මං අල්ලගෙන ඉන්න. නුඹ හට්ටිය ලිපේ තියන්නකෝ. රයිතුමා මේ වෙනකොට මුළු කැලේම පීරලයි මේ ආවේ. මිනිසෙක් හොයාගන්න බැරුව. ඒ නිසා දැන් රජතුමා මේ වෙලාවේ තමන්ගේ කුසගිනි වේදනාව වැඩි නිසා වෙන කිසිම මිනිසෙක් මේ කැලේ නෑ. ඉන්නවනම් ඉන්නේ අරක්කෙමිය විතරයි. තණ්හාවෙන් පීඩිත උණු මේ පෝරිසාදයා අරක්කෙමිය හට්ටිය ලිපේ තිබුවම කඩුව අරගෙන හිස කඳෙන් වෙන් වෙන්න අරක්කෙමියට පහර දුන්නා. දැන් එදා රජතුමාගේ ආහාරය අරක්කෙමියව. එදා පොලිසාදයා අරක්කෙමිය මරාගෙන කෑවා. දැන් ඉතින් හුදකලාව තමයි රජතුමාට වාසය කරන්න වෙලා තියෙන්නේ. තනියෙන් දැන් මහකැලි තමන් වාසය කරනවා. ඔහුම යනකොට එක දවසක් මහා සම්පත් තියෙන බමුණි මේ කැලය පසු කරගෙන ගැල් පුරෝගෙන වෙනත් ගමකට යන්න බමුණට ඕන වෙනවා. හැබැයි දැන් මුළු නගරේ හැම තැනම ප්‍රසිද්ධ වෙලා මේ පෝරිසාදියාගේ බය. ඒ නිසා මේ කැලේ පසු කරනවා කියන එක නම් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. ඒක මේ බමුණත් දන්නවා. බමුණ මේ සඳහා තමන් නැගෙනහිර ඉඳලා බටහිරට යන්න මේ කැලේ පසු කරන්න ඕන නිසා තමන්ගේ ළඟ ඉන්න ශක්තිවන්ත පුරුෂයෝ කිහිප දෙනෙක් එකතු කරගෙන ඔවුන්ට එක්කෙනෙකුට කහවණු දාහ ගාණි දීලා කියනවා මට මේ කැලේ පහු වෙනකන් නුඹලගේ ආරක්ෂාව ලැබලා දෙන්න කියලා. ඒ වෙලාවේ ඒ පිරිස එකට එකඟ වුණා. දැන් අල්ලස් අරගෙන මිනිස්සු 500 දෙනෙක් මේ බමුණාගේ ආරක්ෂාවට ගැල් වටින් ගමන් කරනවා. බමුණත් හොඳින් අහලා අලුත් වස්ත්‍ර ඇඳගෙන සුවඳ විලවුන් ගල්වාගෙන තමන්ගේ මහත් බව ප්‍රකට කරමින් ගැල් කණ්ඩායමේ ගමන් කරනවා. පෝරිසාදිය බලනවා අද කවුද මං මරන්නේ. ඔහොම යනකොට දකින්නවා මහ පිරිවරක් එක්ක බමුණෙක් එනවා. පෝරිසාදිය කල්පනා කරනවා මේ දුගදහමන මිනිසුන්ට වඩා අර මනුස්සය ටික පිරිසිදුයි. ඒ මිනිස්සය මරා ගත්තොත් අද මසට මට ප්‍රමාණවත්. දෙපෝරිසාදියා ඒ කාරණාව
හිතින් හිතාගෙන 500ක් පිරිසක් එක්කෙන මේ ගැල් කණ්ඩායම කැලයට ලං වෙනකොට පොරුසාදේ පිරිස මැදට පැන්නා. පිරිස මැදට පැනලා විදුලි හඬක් වගේ මහ හඬින් කෑ ගහලා කියනවා මම පොරුසාදයා කියලා. තමන්ගේ හඬ මුළු පලාතටම පලාතෙම රැව්පිලි රැව් දෙනවා. ඒ වෙලාවේ අර ආරක්ෂාවට ආපු 500 දෙනාම පොරුසාදයාගේ හඬ අහලා කලාන්ත වෙලා බිම ඇදගෙන වැටෙනවා. එකදු මිනිසෙක්වත් පොරුසාදයාගේ ළඟට කිට්ටු වෙන්නවත් බැරි වුණා. මේ වෙලාවේදී දැන් බ්‍රක් බඹුණා හොදකලාවේ ගැලේ ඉන්නකොට පොරුසාදයා ලං වෙලා බමුණගේ දෙක කුලෙන් අල්ලාගෙන තමන්ගේ කර උඩින් දාලා මුහුණ පිටපැත්තට වැටෙනසී කකුල් දෙක තමන්ගේ ඉදිරිපසට වැටෙනසී අල්ලාගෙන පොරුසාදයා අර පිරිස මැදින් බමුණ වරගෙන කැලේට ආවා. ටික වෙලාවක් යනකොට අර 500 දෙනාට සිහියෙන්න පටන් ගත්තා. එක මිනිහෙක් කියනවා අපි ආවි මේ බමුණගේ ආරක්ෂාවටනේ. ඒකට බමුණ අපිට හොඳට මුදල් දුන්නා. දැන් මේ වෙලාවේ බමුණව අපි තනි කළොත් ඒක අපි ගත්තු මුදලට සාධාරණයක් ඉටු කළා නෑ. ඉන්සප් යමු බමුණව බේරගමුයි කියලා දැන් අර 500 දෙනා පෝරිසාදේක පසුපසෙ ගමන් කරනවා. හැබැයි පෝරිසාදේ මුලින් බොහෝම හිමින් ගමනක් ගියේ. තමන්ගේ පස්සේ කවුරුත් ඉන්නේ නැහැ කියලා දන්නවනේ. හැබැයි අර 500 දෙනා තමන්ගේ පසුපසින් එනවා කියලා දැනගත්තම ඉතාම වේගෙන් දුවන්න පටන් ගත්තා. පෝරිසාදයාගේ වේගයට දුවන්න දක්ෂ කෙනෙක් ඒ කාලේ ජම්බුද්දීපෙ කොහෙවත් හිටියේ නැහැ. ඒ තරම් බලවත් වේගයක් පෝරිසාදයට තිබුණා. හැබැයි අර 500 දෙනා එන්න එන්න වේගෙන් දුව යනවා. පෝරිසාදයා කැලේ ගස්කොලන් අතරින් බමුණවත් කරේ තියාගෙන දුවනවා. යනකොට පොළවේ තිබිච්ච එක්තරා ගහක උලක් පෝරිසාදයාගේ කකුලේ යටිපතුල විදගෙන උඩුපතුලින් මතුවෙලා කකුලට ආබාධයක් ඇති වුණා. හැබැයි දැන් යන වේගේ අඩු වුණා. පෝරිසාදයා දැනගත්ත දැන් එන්න එන්න අර පිරිස ලං වෙනවා. හැබැයි බොහෝ පිරිසක් එක වුණ සටන් කරන්න පුළුවන්. නමුත් දැන් තමගේ කකුලේ ආබාධය නිසා ඒකටත් වීරිය මදි. ඒ නිසා බමුණව අත්හැරලා දාලා පෝරිසාදේ තනියම තමගේ ජීවිතේ බේරගන්න යන්න ගියා. ඒ වෙලාවේදී අර පිරිස බමුණව නිදහස් බමුණව බේරගන්න න්‍යාවි. ඉතින් බමුණ ඉන්න නිසා පෝරිසාදේක පසුපස්සි යන්නේක නතර කළා. පෝරිසාදියා තමන් නවාතැන්ගෙන ඉන්නවා එක්තරා නුගුරුක්ෂියක්. ඒ නුගුරුක්ෂියේ ළඟට ගිහිල්ලා නුගුරුක්ෂියේ ළඟ ඇදගෙන වැටෙනවා. දැන් පාදින් බොහෝ ලී ගලනවා. පෝරිසාදයා විශ්වාස කරනවා මේ නුග ගහේ අරක්ගත්තු රුක්ෂ දෙවියෙක් ඉන්නවා. රුක්ෂ දෙවියට පෝරිසාදයා යාඥාවක් කරනවා. රුක්ෂ දේවතාවනි, මගේ මේ පාදී ආබාධය ඔබ වහන්සේ දින 7ක් ඇතුළත සුව කරලා දුන්නොත්, දින 7ක් ඇතුළත මගේ මේ පාදී සුවපත් කරලා දුන්නොත් ස්වාමීනි, මම මේ ජම්බු දීපේ 101ක් වූ රාජධානීන් වල ඉන්න රජදරුවෝ 101ක් මෙතට ගෙනල්ලා උන්ගේ බඩවලින් කඳන් වලින් පංච මధుර මාංශයෙන් මං මේ නුඹ වහන්සේගේ විමානයේ සෝදනවා. ස්වාමීනි, මගේ පාදිය සුවපත් කරලා දෙන්න. දැන් පෝරිසාද දේවතාවට පොරොන්දුවක් වෙනවා. ජම්බුද්දීපේ රාජධානි 101ක් තියෙනවා. ඒ රාජධානි 101න් රජවරු 101 දිනාම අල්ලගෙන ඇවිල්ලා මං ඔබ වහන්සේට බිලි පූජාවක් කරනවා. මොකක් කළොත්ද මගේ පාදිය සුවපත් කරලා දුන්නොත්? දැන් පෝරිසාද දින 7ක් මේ නුගුරුක්ෂ මුල වාසය කරනවා. නොකා නොබී
නිරාහාරව දින හතක් හිටපු නිසා පාදියට යන ලී ගමනා ගමනිය නතර වුණා. ඒ නිසා පාදියේ තුවාලේ වියලුණා. ඒ නිසාම පාදිය සුවපත් වුණා. දැන් ගහේ රුක්ෂ දෙවියෝ මේකට අනුග්‍රහ කළේ නේ. මොහුගේ පාදය ඉබේටම හොඳ වුණා. දැන් පෝරිසාදයා හිතනවා මගේ පාදිය සුවපත් කළේ මේ දේවතාව. ඉතින් දැන් පොරොන්දු වෙච්ච පරිදි පොරොන්දු ඉටු කරන්න ඕන. පෝරිසාදයා දැන් තීරණය කරනවා ජම්බු දීපේම රාජධානි 100කේ ඉන්න රජවරු පැහැරගන්න. ඔහුම කඩුවත් මෝහත් තියාගෙන යන්න සූදානම් වෙනකොට පෙර ජාතියේ තමන් එක්ක යක්ෂ ආත්ම භාවයේ ඉඳෙදි මිත්‍රව හිටපු එක්තරා මිත්‍ර යක්ෂයෙක් අතරමඟ මුණ ගැහෙනවා. මිත්‍ර යක්ෂයා පෝරිසාදයා වඳුර ගත්තා. හැබැයි පෝරිසාදයට යක්ෂයා වඳුර ගන්න බැරි වෙලා මිත්‍රයක්ෂයා තමන්ගේ පූර්ව ජාති පිළිබඳ සිහිපත් කරලා මතක් කරවල දීලා තමන්ගේ මිත්‍ර බව පැහැදිලි කරලා දුන්නා. පෝරිසාදයා ඔහුට කියනවා මගේ මෙහි පාදයක් මම කසී රටේ රජපෞලෙන් උපන්න කෙනි. මට මිනිමස් කන ආසාවක් ආවා. මිත්‍රය මම රජසැප සම්පත් අත්හැරලා මේ කැලේට ආවි මිනිමස් කන තින ආසාවට. මට මාලිගාවේ ඒකට ඉඩක් නැති වුණා. මිත්‍ර යක්ෂයා කතා වහනවා. ඒ වෙලාවේ පෝරිසාදේ මිත්‍ර යක්ෂයාට කියනවා මට මිනිමෙහිම කරදරයක් වුණා. මම මේ ගහේන දේවතාවට පොරොන්දුවක් වුණා. මගේ තුවාලේ සූපත් කරලා දුන්නා. දැන් මේ පොරොන්දු ඉටු කරන්න යන්නේ. මිත්‍රය නුඹත් පුළුවන් නම් මගේ මේ කටයුත්තට එකතු වෙන්න මට උදව් කරන්න. යක්ෂයා කියනවා මම දැන් මේ විශේෂ කටයුත්තකට යන ගමන්. කනගාටුයි මට ඔබට උදව් කරන්න බෑ. හැබැයි මම ඔබට එක උපකාරයක් කරන්න. මිත්‍රය මගේ ළඟ තිබෙන මන්ත්‍රයක්. මන්ත්‍රී තාම බලවත්. ඒ මන්ත්‍රය සජ්ජහායනා කරන ඔබට වාත වේගින් දිව යන්න පුළුවන්. උසස් තේජසක් ශරීරයට ලැබෙනවා. මං ඔබට ඒ මන්ත්‍රය නුඹට ලබල දෙන්න. පෝරිසාදයාට හරියට ඌරු තුඩට සීවැල් තැබුවා වගේ තමන්ට යක්ෂයා දුන්නු මේ මන්ත්‍රය තමන්ගේ කටයුත්තට ලොකු අනුග්‍රහයක්. පෝරිසාදයා මන්ත්‍රය කටපාඩම් කරගත්තා. යක්ෂයා පිටත් වෙලා ඉතින් යන්න ගියා. මන්ත්‍රී ඉගෙනගෙන මහත් ශක්ති සම්පන්නව අතිසූරව දින හතක් ඇතුළත 101ක් රාජධානීන් අතරින් රජවරු 100 දෙනෙක් අල්ලගත්තා. රජවරු 100 දෙනෙක් රාජධානි 100ක රජවරු 100 දෙනෙක් අල්ලගත්තා. ඔවුන් ඔක්කොම අරගෙන ඇවිල්ලා පාදයන් වලින් ලනුවල ගැට ගහලා නුග ගහෙල්ලුවා. නුගගහේ එල්ලලා යටින් ගිනි මැලයක් ගැහුවා. දර දාලා දැන් ගිනි දැල්ලුවේ නෑ. දැන් මොවුන් පුළුසලා දැන් රුක්ෂ දේවතාවට බිලි පූජාව කරන්නේ සූදානම් වන්නේ. ඒ වෙලාවේදි මේ රුක්ෂ දෙවියෝ මේක දැක්කා. හැබැයි රුක්ෂ දෙවියෝ මේ කාර්යයට කැමති නෑ. මොකද රුක්ෂ දෙවියෝ මිත්‍යා දෘෂ්ටික නෑ. රුක්ෂ දෙවියෝ කල්පනා කරනවා මේ අඥාන පුද්ගලයාගේ කටයුත්ත නිසා මගේ මාලිගාව මගේ විමානයක් දැන් අපවිත්‍ර වෙන්න යන්න. මොහුගේ කටයුත්ත කොහොම හරි නතර කරන්න ඕනේ කියලා ඒ නගරේ ආරක්ෂක බලවත් දෙවියන්ගේ ළඟට ගිහිල්ලා කියනවා. ස්වාමීනි මට මෙන්න මේ විවාදයක් වෙලා පුළුවන් නම් මගේ විමානේ බේරලා දෙන්න. රුක්ෂ දෙවියගේ කතාව නගර ආරක්ෂක දෙවියෝ අහනවා. නගර ආරක්ෂක දෙවියෝ කියනවා කනගාටුයි. ඔහුගේ තේජසත් එක අපට හැප්පෙන්න බෑ. පුළුවන් නම් ඔබ සතරවරන් දෙවියන්ට ඒ කාරණාව කියලා කියන්න.
චාතෝ මහරාජිකේට අධිපති වෙච්ච විරෝධ විරෝපාක්ෂ දතරාෂ්ට වෛශ්‍රමණ කියන සතරවරන් දෙවියන්ට තමන්ගේ පැමිණිල්ල ගිහිලා සිහිපත් කරනවා. ස්වාමීනි මට මෙහෙම කරදරයක් වෙලා මාව මේ විපතින් ගලවලා දෙන්න. සතරවරන් දෙවියෝ බලලා කියනවා කනගාටුයි අපට ඔබට පිහිට වෙන්න බෑ. පෝරිසාදයාගේ තියෙන තේජවන්ත බව අපේ තේජසට වඩා බලවත්. බලන්න පිංගතුනි සසරේ පුණ්‍ය බලය කොච්චර බලවත් ඇද්ද? දෙවියන්ටවත් ඒ දෙවියන්ටවත් මේ පෝරිසාදයත් එක්ක හැප්පෙන්නේ නෑ. මනුෂ්‍ය සම්පත්තියක් තියෙන පෝරිසාදයත් එක්ක දෙවියන්ටවත් බෑ ඇවිල්ලා සටන් කරන්න. එතකොට හිතන්නකෝ මේ පෝරිසාදය තුළ පැවතිච්ච තේජවන්ත බව කොච්චර උසස්ද කියලා. ඒ තරම් උසස් තේජසක් මේ පෝරිසාදයට ලැබුණේ මොකක් නිසාද? පිංගති ධර්මයේ සඳහන් කරනවා එක්තරා භවයක එක්තරා පසේ බුදුරජාන් වහන්සේ නමකට කිරිබත් දන් දීලා. ඒ කිරිබත් දානේ ආනුභාවයෙන් තමයි මේ තරං තේජවන්ත භාවය අපේ අඟුලිමාල හාමුදුරට ලැබිලා තියෙන්නේ. ඒකල ප්‍රාර්ථනාව නිසා. පිටත කිරිබත් දානේ කියලා කියන්නේ අති විශේෂ දානයක්. ඒකට තව උදාහරණයක් සඳහන් කරොත් අපේ දුටුගැමුණු මහරජතුමාට හිටපු දසමහයෝධියෝ. ඒ දසමහයෝධියෝ දහ දිනා තිල තිබිච්ච ශක්තිය සාමාන්‍ය මිනිසෙකුන්ට මිනිසයන්ට වඩා උසස් තේජවන්ත බවක් තිබිලා තියෙන්නේ. එහෙම තේජසක් ලැබුණි ඒ දහ දිනාම කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට කිරිබත් දානය දීලා කරපු ප්‍රාර්ථනාවක් නිසා. අපේ ධර්මී බොහෝ තැනක මේ කාරණාව සඳහන් කරනවා. කිරිබත් දන් දුන්නම ලැබෙන විශේෂ විපාකයක් තමයි මේ තේජවන්ත බව ලැබීම. අපේ අඟුලිමාල හාමුදුරන්ටත් මේ ජීවිතයේ මේ පෝරිසාද්‍ය වෙලා ඉඳෙද්දී දෙවියන්ටත් වඩා උසස් තේජවන්ත භාවයක් ලැබිලා තියෙන්නේ ආන්න ඒකල දානී විපාකයක් නිසා. එනිසා සතරවරන් දෙවරු කියනවා අපට බෑ ඔය මිනිස්යත් එක්ක සටන් කරන්න. පුළුවන් නම් නුඹේ දුක් ගැනවිල්ල ශක්‍ර දෙවියන්ට කියන්න. ඔබට ශක්‍ර දෙවියන්ගෙන් නම් උපකාරයක් ලබන්න පුළුවන්. දැන් තමන්ගේ දුක් ගැනවිල්ල ගිහිල්ලා ශක්‍ර දෙවියන්ට කියනවා. ශක්‍ර දෙවියෝ මේ කතාව අහනවා. ශක්‍ර දෙවියෝ කියලා කියන්නේ දෙදෙව්ලොවට අධිපති 33 දිනක් තමන්ගේ ආරක්ෂාවට රජදරුවෝ ඉන්නවා. මහා පුණ්‍ය බලයක් තියෙනවා. හැබැයි රුක්ෂ දෙවියන්ගේ කතාව අහපු ශක්‍ර දෙවියෝ මොකද කිව්වේ? ඔය මිනිස්යත් එක්ක මටත් හැප්පෙන්න ප්‍රමාණවත් තේජසක් නෑ. මගේ තේජවන්ත භාවයටත් වඩා ඔයි පුරුෂයාගේ තේජවන්ත භාවය වැඩි. එනිසා ඔහුත් එක සටන් කරන්න මට බෑ. එහෙමනම් හිතන්ඩ ඒ ජීවිතේ පෝරිසාදය වෙලා ඉන්න අපේ අඟුලිමාල හාමුදුරුවන්ට තිබිච්ච තේජවන්ත භාවය නම් කොයි තරම්ද? සියලු පාරමිතා කාලය අවසන් කරපු මේ සම්බුද්ධ ශාසනයේ උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙච්ච අපේ අඟුලිමාල හාමුදුරුවන්ට තිබිච්ච තේජවන්ත භාවය කොයි තරම් උසස්ද? ඒක අපි පසුගිය දේශනාවකදී සාකච්ඡා කළේ මිනිස්සු බයට පත්වීම ගැන කවර කතාද? අඟුලිමාල කියන නම ඇහෙනකොට තිරිසන් ගත සතුන්ට මුවන් පස්සෙන් දෙවියන කොටියන්ට පාදේ තියා නමතක වෙනවා. මුවන්ට පාදේ තියා නමතක වෙනවා. කඳු නගින සත්‍යයන්ට ඒ කඳ නැගගන්න නමතක වෙනවා. මොහොදේ මාළුන්ට පවා
පීනන්න අමතක වෙනවා. ඒ තරම් උසස් තේජසක් අඟුලිමාල් හාමුදුරන්ට තිබුණේ. සසරේ සසරේ පුණ්‍ය බලය නම් කොයි තරම් නම් ශක්තිමත්ද කියලා හිතන්න. දෙවියන්ටවත් බැ දැන් මේ පෝරිසාදයත් එක සටන් කරන්න. හැබැයි ශක්‍ර දෙවියෝ කියනවා රුක්ෂ දෙවියට ඔය කටයුත්ත අපට කරන්න බැරි වුණාට ඔය කටයුත්තට කටයුත්තෙන් නුඹව බේරගන්න නුඹට ඇතිලා තිබෙන විපතින් නුඹව ගලව ගන්න මේ ලෝකෙක කෙනෙක් ඉන්නවා ඒ තමයි නුඹේ රටේ රජකම් කරන සුත සෝමන රජතුමා ඔහුට උග කරන්න පුළුවන් පුළුවන් නම් ඔහුව ඔය නුගගහ යටට ගෙන්වන වැඩපිළිවෙලක් හදන්න එහෙමනම් දැන් මේ වෙනකොට පෝරිසාදියා සතෝසෝම රයිතුරු රජතුමන්ව ගෙනල්ලා නෑ ඇත්තටම සතෝසෝම රජතුරු වංගව අර රජදරු අතරට එක්කරගෙන ආවිනේ සතෝසෝම රජුරු පෝරිසාදියා ඇත්තටම පැහැරගෙනත් නෑ එහෙම පැහැර නොගත්තු හේතු දෙකක් තියෙනවා එක හේතුවක් තමයි තමන්ට ශිල්ප උගන්වපු ගුරුවරයා දිසාපාමුකාචාරවරයා පළවෙනි ගුරුවරයා දෙවෙනි ගුරුවරයා තමයි සුතසෝම රජුරු. ඒ ආචාර භාවයට ගරු කරලා සුතසෝම රජුරුන් පැහැරගත්තේ. අනිත් කාරණාව තමයි සුතසෝම රජුරෝ කියලා කියන්නේ මේ සියලු රාජධානි නතරින් ප්‍රධාන රාජධානියේ මහරජතුමා. ඒ නිසා සුතසෝම රජුරුවන්ව පැහැරගත්තේ. දැන් මේ කාරණාව ශක්‍ර දෙවියෝ වාසියක් කරගෙන රුක්ෂ දෙවියට කියනවා නුඹ ගිහිල්ලා මෙන්න මෙහෙම උපායක් යොදවන්න. නුඹට ওই විපතින් ගැලවෙන්නට පුළුවන්. දැන් රුක්ෂ දෙවියෝ ශක්‍ර දෙවියන්ගෙන් උපායක් විමසගෙන තමන්ගේ විමානයේ තිබිච්ච නුගගසට පැමිණෙනවා. පැමිණිලා රතු වස්ත්‍රයක් අඳගෙන රුක්ෂ දෙවියෝ ගහින් බැහැල යනවා. දැන් පෝරිසාදියා නුගගහ ළඟට ගෙනල්ලා තියෙන්නේ සියයයි. හැබැයි රුක්ෂ දෙවියන්ට පොරොන්දු වුණා මිට සද්දිනකට කලින් 101ක් රජදරෝ ගිනාල මෙතන ඉල්ලනවා කියලා. හැබැයිදින් පෝරිසාදයට ඒ කාරණාවත් හිතට වද දෙනවා. ඒ නිසා පෝරිසාදියා ඒ කාරණාව ගැන සලකන්නේ නැතුව දැන් උල් මුවහත් තියනවා අර සිය දෙනාව මරන්න. ඔහුම යනකොට දකින්නවා එක පාටම ගහලන් ඉඳලා කවුරු හරි කෙනෙක් නික්මුණා. වාත වේගින් දිවයන්න පුළුවන් පෝරිසාදියා ඉතාම වේගින් දුව ගිහිල්ලා අල්ලගත්තා. හිතුවා රජදරුවන්ගේ සියදෙන එක්කෙනෙක් පැනලා යනවා කියලා. නමුත් අඳුරගත්තේ හිම කෙනෙක් නෙමෙයි කියලා. හිතුවා එහෙනම් 101 වෙනි කිනාව සම්පූර්ණ කරගන්න මොහු ප්‍රමාණවත් කියලා. හැබැයි පෝරිසාදියා අහනවා තොප කවුද? එතකොට කියනවා මම තමයි මේ රුක්ෂයට අධිපති රුක්ෂ දෙවියෝ. පෝරිසාදියා කලබලයට පත් වෙලා බය වුණා. ස්වාමීනි ඇයි ඔබ වහන්සේ මේ යන්නේ? ස්වාමීනි පොරොන්දු ඔබ වහන්සේ මගේ පොරොන්දු ඉටු කළා. දේවතාවුනි දැන් මම ඔබ වහන්සේට වෙච්ච පොරොන්දු ඉටු කරන්න යන්න. දේවතාවුනි මගේ පූජාව බාර ගන්න. ඒ වෙලාවේ දේවතාව කියනවා නුඹ මහ බොරුකාරි. නුඹට මතකද නුඹ මට පිච්ච පොරොන්දු මොකද්ද කියලා. නුඹ පොරොන්දුනි ජම්බුද්දීපේ 101ක් රාජධානීන් අතරි රජවරු 101ක් ගෙනල්ලා ඉල්ලනවා කියලා. ඉතින් බලනකො දැන් 100 දෙනෙක් ඉල්ලලා තියෙන්නේ. නුඹ මහ බොරුකාරී. නුඹේ පූජාව මට බාර ගන්න බෑ. නුඹ කැමති විදිහට පූජාව තියන්න මං යනවා මෙතනින්.
පෞරසාදය කලබලයට පත් වෙලා දේවතාවට බැගෑපත් වෙලා කියනවා සාමීනි මට අනුකම්පා කරන්න මට අනුකම්පා කරලා එක අවස්ථාවක් දෙන්න මම අනිත් රාජධානියේ රජතුමා වෙච්ච සුතුසුම රජතුමාවත් මේ ගහ ළඟට අරගෙන ඉන්නම් දැන් පෞරසාදය පොරොන්දු වුණා සුතුසුම රජුරුවොත් පැහැරගෙන ඉන්නම් කියලා ඒ කාරණාව බාරගත්තු නිසා දේවතාවගේ දැන් උපායත් මේකම නිසා සුතුසුම රජුරුවන්ට මේ විනාශය නතර කරන්න පුළුවන් බව ශක්‍රදේවී පැවසපු නිසා දේවතාව නැවත තමන්ගේ විමානයට වැඩියා පෞරසාදය දැන් සුතුසුම රජුරුවන්ව පැහැරගන්න තීරණය කළා හැබැයි පෞරසාදය දන්නවා සුතසෝම රජ්ජුරුවන්ව පැහැර ගන්නවා කියන කාරණාව නම් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. මොකද ඉන්න සේනාව අති ප්‍රබලයි. ඇත් සේනාව, අශ්ව සේනාව, රථ සේනාව, පාබල සේනාව අති ප්‍රබලයි. ඇතුන් අතරින් ගත්තොත් මහ බල සම්පන්න ඇතුන් ඉන්නේ. චද්දන්තු කුලී ඇතු, එවැනි ඇතු ඉන්නේ. අශ්වයතරින් ගත්තොතින් වලාහක කුලි අශ්වය ආජානි අශ්වය තමයි ආරක්ෂාවට ඉන්නේ එවැනි එවැනි මහ සෙන්පතියෙක්ව එවැනි මහරජ කෙනෙක්ව පැහැර ගන්නවා කියන එක නම් සුළුපටු දෙයක් නෙමෙයි නමුත් පෝරිසාදිය තමන්ගේ අභියෝගයත් බාරගත්තා මම සුතසෝම රජුරවන්ව කොහොම හරි පැහැරගෙන දේවතාවන්ට මේ බිලි පූජාව අනිවාර්යයෙන්ම පොරොන්දු වෙච්ච පරිදි ඉටු කරනවා කියලා පොරසාදය අදිෂ්ඨාන කරගත්තා. එමනම් අදට කාල වේලාව නිමවටපත් වෙලා තියෙන නිසා අපි ලබන සතිය බලමු කොහොමද සුතසෝම රජුරුවන්ව පොරසාදය ගිහිල්ලා පැහැරගෙන ඉන්නේ කියලා. අපි ලබන සතියේ කාරණාව සාකච්ඡා කිරීමේ අරමුණි අදට මේ දේශනාව නිමවටපත් කරනවා සුතසෝම ජාතකය තුලින් සිදු කරන ලබන හතරවෙනි දේශනාවයි අපි මේ විදියට නිමවටපත් කරන්නට යෙදුණේ එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට දායකත්වයේ දරන්නට යෙදුණු එපින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරලා අපි සෙත් ප්‍රාර්ථනා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ දේශනාව සඳහා පිඟුතුන් දෙපළක් දායකත්වයේ දරනවා. එක පිරිසක් අනුරාධපුර සංගමිත්තා පාර නොම්බර 14න් 10 ඒ නිවසේ පදිංචි නීලමණි මෙන්ඩිස් මහත්මිය ප්‍රධාන පවුලේ පිඟුතුන් පිරිස. ඒ මෞතුමිය බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටියානම් අදට 40 වෙනි ජන්මදිනය සමරන අභව ප්‍රාප්ත වූ තරංග ගුණවර්ධන පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආදරණීය පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් ඒ ආදරණීය මෞතුමිය අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා බොහෝම ශ්‍රද්ධාවින් අති විශාල ශ්‍රාවක පිරිසට ධර්ම දානයක් ලබා දීමේ අරමුණින් අද මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වය දරන්නට යෙදුණි. ගෙදරක මේ දේශනාව කළා නම් ඉතාම සුළු පිරිසක් එකතු කරගෙන තමයි කරන්නේ. පොදු තැනක කරා නම් ඒත් ඉතාම සුළු පිරිසක් එකතු කරගෙන දේශනාව කරන්න පුළුවන්. නමුත් net නාලිකාවේ මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවට දායකත්ව දෙරීම තුලින් අති විශාල ශ්‍රාවක පිරිසකට මේ දේශනාව ශ්‍රවණය කරන්නට පුළුවන්. ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් මේ සද්ධර්ම දේශනාව මේ ගුවන් කාලය තුල ශ්‍රවණය කරනවා. ඉතින් එක්කෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරොත් ලැබෙන කුසලයේ කොයිතරම්ද එවැනි විශාල පිරිසක් ධර්මයේ ශ්‍රවණය කරොත් ලැබෙන කුසලයේ පින්වතුනි අපට හිතා ගන්නවත් බැහැ. ඉතින් එවැනි උතුම් සද්ධර්ම දේශනාවකටයි අද මේ දායකත්වය දරන්නට යෙදුනේ
දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානය මහපින්කමින් රැස්කරගත් තුක්සියලු කුසල් ඒ ආදරණීය පුතුණුවන්ට අනුමෝදන් වේවා තරංග ගුණවර්ධන පුතුණුවන් මේ පින් අනුමෝදන් කරගනිත්වා පරලෝකී ජීවිතය සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීයම අවබෝධ වේවායි සාදෝ කියා අපි පින් අනුමෝදන් කරමු ඒ වගේම ඒ මෞතුමී නමින් මියගිය සියලුම සංසාරගත සියලුමීගේ ඥාතීන් පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් කරගෙන භවගාමී ජීවිතය සුවපත් කරගනිත්වා කියලා අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරමු ඒ වගේම දේශකයන්න් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරනවා දේශනාවේ දායකත්වයේ දරන නීලමණි මෙන්ඩිස් මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා තවත් මෙවැනි මහ පින්කම් සිදු කරන්නට දායකත්වයෙන් දරන්නට ධර්මානුකූලව තමන්ගේ ජීවිතය යහපත්ව පවත්වා ගන්නට බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය අවබෝධ කරගන්නට ඒ ආදරණීය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා මේ ජීවිතේ ලැබිච්ච මනුස්ස ජීවිතේ බොහෝ කුසල් දහම් රැස් කරගන්නට එතුමියට හැකියාව ලැබේවා කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා ඒ වගේම කඹුරුගමුව වැවළඟ නොම්බර 128 න් 2 නිවසේ පදිංචි එන්වී තිලංකා නිවන්ති මහත්මිය තවත් දායකත්වයක් දරනවා එතුමිය බලාපොරොත්තු වෙනවා අවුරුදු 16කට පෙර පරලෝ සැපත් ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට ඒ ආදරණීය මෑණියන්ටත් ඒ වගේම මිය පරලෝගිය සියලු මීගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම භවගාමී ජීවිතයන් සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීයම අවබෝධ වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරමු සුජීවත්ව සිටින සීලුම ඥාතීන්ට චිරජීවනයේ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට පිණී සිටින කුරුවිට පදිංචි කාවින්දි සහ දේවින්දි කියන මේ දියණිවරුන්ටත් ඒ වගේම අකුරැස්සේ පදිංචි චමෝත් රාජපක්ෂ පුතුණුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ දරුවන්ගේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලඟා කරගෙන සරසවි වරම් ලබාගෙන තමන්ගේ අනාගත ලෝකය යහපත්ව සාර්ථක කරගන්නට සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේදී අපි සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම දේශනාවේ දායකත්වයේ දරන එන්වී තිලංකා නිවන්ති මහත්මියට මේ පින් බලයෙන් නිදුක් භව නිරෝගී භව සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් නිතු කරගන්නට මේ පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා කියලා මේ විලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලෙන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මිය මට අඩුවක් පාඩුවක් නැතුව උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. එතුමන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂය ලබත්වා. ඒ වගේම මාගේ ආදරණීය මෑණියන්ටත් නිදුක් භව නිරෝගී භව දීර්ඝායුෂය සැලසේවා. මියගිය මාගේ පියාණන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. පැවිදි කළ දා පටන් සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට මග විවර කරලා දුන්නු කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සිව්පස දානින් උපස්ථාන කරන සියලුම දායකයින්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් රැස් කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලිස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු
ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.